අතිපූජ්‍ය මහා සංඝරත්නයන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්නතුනි පින්නතියනි පින්වත් දරුදරියනි අද අප බලාපොරොත්තු වන්නේ මීට පෙර සාකච්ඡා කළ ආකාරයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව මනා වැටහීමක් ඇති කරගන්නට ඒ දුක්ඛ ආර්ය සත්‍යයේ පිළිබඳව මනා විග්‍රහයක් ඇති කරගෙන මොකද්ද දුක කියන්නේ ඒක ආර්ය සත්‍යයක් වශයෙන් ඒ විශේෂ විද්‍යා සිද්ධාන්තයක් වශයෙන්ම අපි කොහොමද තේරුම් ගන්නේ මෙතෙක් කල් අහලා නොතිබිච්ච දුකක් අපි කොහොමද අද තේරුම් ගන්නේ කියලා මෙන්න මේ ටික හොඳින් විග්‍රහ කරලා දැනගන්න ඕනේ මෙන්න මේ ඉලාද අපි දකින්න ඕන වැදගත් දෙයක් තියෙනවා අපිට අපි ඉස්සෙල්ලා කිව්වා දුකක් වැහිලා තියෙනවා ඒක දුකක් බව තේරුම් ගන්න බැරි වෙන විදිහට මෙන්න මේක අපි තෝරා ගන්න ඕනේ. එහෙනම් මොකටද මේ යන්නේ අපි? අපි මෙච්චර කල් විඳපු දුක කියනවා ඒක දුකක් බව දන්නේ නැතුව සැපක් කියලා හිතාගෙන. අපි විමර්ශනේ කරලා නැහැ. අන්නේ විඳලා තියෙන්නේ දුකක් කොමකටද විඳලා තියෙන්නේ? ඒ විඳපු දුක මොකද්ද? ඇත්ත වශයෙන් ඇයි ඒක අපිට වැටහුනේ නැත්තේ කියලා. මෙන්න මේ කාරණේ තේරුම් අරගන්න ඕනේ ඉස්සෙල්ලා. අපිට මේ ලෝකේ කොච්චර දේවල් දුකයි දුකයි කියලා කිව්වද? ඒවා පිළිබඳව කොහොමද අපිට වටහා ගන්නෙ? අපි දන්න හරියක් තියෙනවා දුකයි කියලා නොකිව්වත් කිව්වත් දන්න හරියක් තියෙනවා. සැපයි සැපයි කියලා හිතාගෙන ඉන්න එක දුකයි දුකයි කියන්න ගියහම ඇති වෙන ප්‍රශ්නේ ගැන හිතලා බලන්න ඕනේ. මොකද විද්‍යානුකූලව හිතන හොඳ නැනනුවණක් ඇතුව විමර්ශනය කරන පින්වත් ත්‍රිසකට අපි කියන්න ගියොත් එහෙම පෙරිපෙරි තිබෙන සැප ස්වභාවය ඒක දුකයි කියලා හිතන්නකෝ කියලා කිව්වොත් පිළිගනි. ඒ විලාදේ ඥානගෝචර දහමක් කියලා තේරුම් ගනිද්ද මෙන්න මේ කියන කාරණේ ගැන ටිකක් හිතලා බලන්න ඕනේ. කුංචි ළමයින්ට එහෙම එකක් කරන්න පුළුවන්. මොනවා හරි වඩුවක් අල්ලනකොට ඒක ටිකක් වටිනවා කියලා අපිට හිතෙනවනේ. ඒ ළමයාට අහුවිලා කැඩිලා පිළිලා යන්න පුළුවන් කියලා පේනවනේ. අර කුංචි දරුවාට කියනවා ජීජී පුතේගේ කක්ක අල්ලන්න එපා කියලා. එහෙම කිව්වහම මෙතන කරන්නේ අර ළමයා ඒක කක්ක ඇති කියලා ඒක දාලා අහකට යනවා. ඔය වචනේ අමුතුවෙන් කියන්නේ දැන් අපේ ගෙවල් වල කුංචි දරුවන්ට විතර භාවිතා කරන වචනයක්. අසූචියට ඒ කුංචි ළමින්ට අසූචි යම් තැනක ගෑවිලා තියෙනවා කියලා කියන්නේ ඔය වචනේ භාවිතා කරනවා. මෙන්න මේකෙදි මොකද සිද්ධ වෙන්නේ? අර ළමයා දන්නේ නැති නිසා ඒ කියමන විශ්වාස කරලා පුංචිකමට ඒක අල්ලන්නේ නැහැ අහකට දුවන. අපේ වැඩේ නම් හරි. නව පුංචි ළමයා රැවැත්තුවා. මෙන්න මේ වගේ ලෝකේ සැපයි සැපයි කියලා යමක් තියෙනවනම් ඕක සැපයි කියලා හිතන්න එපා. ඕක දුකයි කියලා හිතන්න. ඕක දුකයි කොහොමද සැප වෙන්නේ? මේ වගේ අපි කාටවත් බණ කියන්න ගියොත් එහෙම බණක් ලෝකයා පිළිගනීද? ඒක විද්‍යාවක් කියලා ලෝකයා පිළිගනීද? ඉතලා බලන්න ඕන. ප්‍රණීත ආහාරයක් ඕක ප්‍රණීත එකක් නෙමෙයි මහා ජරාවක් කිව්වට ලෝකයා පිළිගනී. ඔවා ප්‍රණීතයි කියලා හිතන් ඔවා රසයි ප්‍රණීතයි කියනකොට ඔවා රස දෙයක් නෙමෙයි ප්‍රණීත දෙයක් නෙමෙයි ඕක දුක් ගොඩක් ඕක ගිනි ගොඩක් කිව්වට පිළිගනී. ඒව පිළිගන්නේ නැහැ ලෝකයා. ඒක එහෙම වෙන්නේ කොහොමද කියලා මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා පෙන්වන්න පුළුවන් නම් මෙන්න මේකට කියනවා හේතුඵල ධර්ම රටාව. මෙන්න මේ හේතුව උඩයි මේක මෙහෙම වෙනවා කියලා කිව්වේ. එහෙනම් ඒක න්‍යාය ධර්මයකට අනුකූලව තේරෙන්න ඕනේ. අන්නේ න්‍යාය ධර්මයක් තියෙනවා ඥානගෝචර. අන්නේ ඥානගෝචර ධර්මයේ නිසා මේක පිළිගන්න ඥානවන්තකමයි අවශ්‍ය වෙන්නේ. අන්න පඤ්ඤාවන්තා සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්සය කියලා පෙන්නේ යෝගටයි. මේ ධර්මයේ බෞද්ධයන්ටයි අබෞද්ධයන්ට නෙමෙයි කියලා එහෙම නෙමෙයි පෙන්වන්නේ. මේ ධර්මයේ ඥානවන්තයයි දුෂ්ප්‍රඥීදව තේරුම් ගන්න බැරි අයද නෙමෙයි. එහෙනම් ඥානවන්තයෝ කියන්නේ තේරුම් ගන්න බැරි අය කියන්නේ එම් පක්ෂ දෙකක් නැහැ ලෝකේ. ආගම් දෙකක් වශයෙන් එහෙම හිකුත් නැහැ. ඔයි ආගමේ කියලා හිතාගෙන ඉඳියත් සමහර ලාවට හොඳ ඥානවන්තයෝ ඉන්නවා. ඒ වගේම අපි හොඳ ඉහළ ආගමක ඉන්නේ කියලා හිතා ඉන්න පුළුවන්. තේරුම් ගන්න බැරි මෝඩයි ඉන්න පුළුවන්. එහෙනම් මේකෙදී මොකද වෙන්නේ?
මේ බුදුදහම නම් ඒ ಜಾති කුලාගම් වේද වශයෙන් තියෙන බෙදකර සත්‍යයෙන් අහවල් කට්ටියද කියලා වෙන් කරන එකක් නෙමෙයි. එහෙනම් මේ බුදුදහම කියන්නේ මොකද්ද? ඕකෙහිදී අඥානවන්තයිටයි. මෙන්න මේකෙන් තේරුම් ගන්න ඕනේ ඥානවන්තයින්ට තමගේ බුද්ධිය මෙහෙයවලා න්‍යාය ධර්මයකට අනුකූල වන්නා වූ විද්‍යා සිද්ධාන්තයේ බුද්ධි ගෝචර කරගෙන දැක්කනම් ඊට පස්සේ කාටවත් පුළුවන්කමක් නැහැ. ඒ තාත්තේ එහෙම නෙමෙයි කියන්නේ. තමන් අවබෝධ කරගත්තා වෙන්නේ එතකොට. දැක නැතුව තේරුම් ගත්තා වෙන්නේ එතකොට. එහෙනම් අපි දැක ගන්න ඕනේ යමක් දුකයි කියලා. අපි කොහොම නිගමනය කරන්නද? සියල්ල දුකයි කිව්වොත් මොකද වෙන්නේ? මේ ඔක්කොම දුකයි කියලා අපි තේරුම් කරලා දෙන්න ගිහිල්ලා අපිට අද මෝර දෙන්න වෙන ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එක පැත්තකින් මොකද්ද? මේ බුද්ධ ආගම කියලා එකක් කියන්නේ දුක පෙන්නන එකක්. ඕක පෙන්නන්නේ දුක කියලා. ඕක අපිට හැමතැනම යහපතක් වෙන එකක් නෙමෙයි. ඔක්කොම අත්හැරලා දාලා එපා කරන එකක් දුක පෙන්නන එකක් බුද්ධ ආගම කියන්නේ කියලා මෙහෙම වචනත් ලෝකේ යනවාද? ප්‍රචාරය වෙනවා. ඇයි එහෙම වෙන්නේ? එහෙම කියන හින්දානේ සියල්ල දුකයි කියලා. එහෙම බණපද කියන්න ගියොත් සියල්ලම දුකයි කිව්වොත් ඒක ඇත්තද කියලා විමර්ශනය කරලා බලන්න ඕනේ. අපිට පේන කාරණයක් හොඳටම පැහැදිලිව තියෙනවා. සියල්ලම දුකයි කිව්වොත් ඒක ඇත්තද නැත්තද කියලා අහපුහම බැලු බැලමට කවුරුවත් උත්තර දෙන්නේ නැහැ. සියල්ල දුකයි කිය. එක්තරා භික්ෂුන් වහන්සේ නමක් ඒ බඳුවන්නා වූ විවේකව ඉන්න වෙලාවක ඒ බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ කතාවක් ගැනයි මේ කියවෙන්නේ. උන්වහන්සේ වෙතට ආවා එක්තරා තරුණෙක්. ඇවිදින් අහනවා, ස්වාමීනි ඔබ වහන්සේලා මොකද මේ හුදකලා විවේකීව කියලා මේ විදිහට මේ පැත්තකටලා ඉන්නේ? කුමක් දැකලත්? කුමක් වටහාගෙන? ඉතින් පින්වද මේ සියල්ල දුකයි. ලෝකේ ඔක්කොම දුකනි. මෙන්න මෙහෙම වචනයක් කිව්වා. මේ ලාජාර මනුස්සයා මොකද කියන්නේ? වෙනිපෙනී තියෙන සැපත් දැකලා නැති, වෙනිපෙනී තියෙන සැපත් දුකයි කියන මෝඩයාගේ මොනවද තියෙන ගන්න තියෙන ධර්මයේ කියලා යන්ට ගියා. මෙන්න මේ අවස්ථාව බුදු පියාණන් වහන්සේට දැනගන්න ලැබුණා. අන්න අර භික්ෂුවට කැඳවලා, ඒ භික්ෂුව කැඳවලා අහනවා, මහාන ඔබ මෙහෙම මොකක් කොහොමද මේ ධර්මයේ කිව්වේ? ස්වාමීනි මම සියල්ල දුකයි කියලා මෙහෙම කිව්වා. ඇයි මොඩිය එහෙම කිව්වේ? කවුද ඔබට එහෙම බණ කියා තියෙන්නේ? මම එහෙම දෙයක් දේශනා කරලා තියෙනවද? මහාන මේ ලෝකයේ ප්‍රිය ස්වභාවයක්, මధుර ස්වභාවයක් නැත්නම් ලෝක සත්‍යය සැරි සරනවද, ඇලෙනවද? මේකේ දුකක් කරදරයක්වත් නැත්නම් මේ ලෝක සත්‍යය මේකෙන් මිදෙනවද? මේකේ ප්‍රිය ස්වභාවයක්, මధుර ස්වභාවයක් මේ ලෝකේ තියෙන නිසාම නේද ලෝක සත්‍යය ඇලෙන්නේ? ඇයි ඒක නෑ කියන්නේ? මේ ලෝකේ ආදීනව තියෙන නිසා ඒක දැකලාම නේද විදෙන්නේ? ඒකක් නෑ කියන්නේ. නම් මේ දෙකම දකින්න ඕනේ. එහෙනම් සියල්ල දුකයි කිව්වොත් සියල්ලම දුකයි කියන නිගමනය කළොත් ඇත්තක් වෙන්නේ නෑ. එහෙමනම් මේ ලෝකේ කවුරුවත් හැරිසරන්නේ නෑ. ලෝකයා පිළිගන්නේ නෑ මේ සියල්ලම දුකයි කිව්වොත්. පිළිගන්න හේතුත් නැහැ. එහෙනම් එකපාර කලබල වෙන්න පුළුවන්. සැපක් ඉතුරු කරලා කතා කරනවාද මේ ලෝකේ? මෙහෙම කියලා අහන්න පුළුවන්. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා තියනවාද සියල්ල දුකයි කියලා? නෑ, බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය හොයන්න තව පොඩ්ඩක් ඈතට යන්න ඕනේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දුක විතරක් නෙමෙයි පෙන්වුවේ. මොකද දුකට හේතුව කියලා පෙන්වුවේ? දුකට හේතුව තමයි අර ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ. යායන් තණ්හා, ໂໂນໂ භවිකා, නන්දි රාග සහගතා, తత్ర తత్రాభి නන්දනී, දෙයතිදං, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා මෙන්න දුකට හේතුව පෙන්නලා දුන්නා. මේ දුකට හේතුව නැත්නම් එහෙම ලෝක සත්‍යෝ සැරිසරන්නේ නැහැ. දුකට හේතුව දුක නම් එහෙම ලෝක සත්‍යෝ මේ පස්සේ යන්නේ නැහැ. එහෙනම් දුකට හේතුව දුක නැහැ. දුකට හේතුව ආස්වාද ජනකයි. එදා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කුමක්ද? ආස්වාදයේ ආස්වාදයේ හැටියට දකින්ද,
ආදීනවේ ආදීනවේ හැටියට දකින්ද, නිස්සරණේ නිස්සරණේ හැටියට දකින්ද, ආස්වාදේ නෑ කියලා කියන්නේ කියොත් එහෙම අන්න යථාභූතයේ වැහෙනවා, සත්‍යේ නැතිවිලා යනවා. එහෙනම් ආස්වාදයේ විග්‍රහ කරලා බලන්න ඕනේ. ආස්වාදයේ ආස්වාදයේ හැටියට දකින්න ඕනේ, ආදීනවේ ආදීනවේ හැටියට දකින්න ඕනේ. මේ කියන්නේ ආස්වාදයේ දකින්නවා කියන්නේ ආස්වාද දිනියව වැළඳ ගන්නවා, ඒක විඳිප ගන්නවා, විඳිප ගන්නවා කියන එක නෙවෙයි. ඒ යථාර්ථයේ දකින්න ඕනේ. ආස්වාදයේ ස්වභාවය කොච්චරද, පවන කොච්චරද, ආදීනව කොච්චරද, මෙන්න වැහිලා තියෙන එක අපි හිතලා බලන්න ඕනේ. වැහිලා තියෙන ආකාරයෙන් දුක වැහිලා තිබුණා අපිට පේන්නේ නැතුව. අන්න වැහිලා තිබුණේ දුක කොහොමද අපිට දැනුනේ? සැප ගොඩක් හැටියට වැහිලා තිබිච්ච එකක් තිබුණා, දුක් ගොඩක් වැහිලා තියෙනවා මායාවකින් සැප ගොඩක් හැටියට නිර්මාණය කරලා පෙන්නනවා. මෙන්න මේක ඉතලා දකින්න පුරුදු වෙන්න ඕනේ. දුක දකින්න ධර්ම රටාව දකින්න ඕනේ. අපි සැපයි කියලා හිතා ඉන්න, වටිනවයි කියලා හිතා ඉන්න, මෙන්න මේ රටාව දකින්න ක්‍රම තියෙනවා. මෙන්න මේ කරා ටිකෙන් ටික නැඹුරු වෙලා ඕනේ. අපි අර බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන්න දුක ආර්ය සත්‍ය කොතන තිබුණේ කියලා දැනගන්න. අන්න එනම් අපි එදක් හිතලා තියෙන එදෙක් හිතා ඉඳලා තියෙන මොනවද කියලා එකින් එක විග්‍රහ කරලා තේරුම් අරගත්තා තමයි දුක ආර්ය සත්‍ය අපිට වැටහෙන්න පටන් ගන්නෙ. අපි හිතමු පොඩි උපමාවක් දෙයක් අරගෙන මේ தත්ත්වය ඉස්සෙල්ලා තේරුම් ගන්න බලමු. ඊට පස්සේ විග්‍රහ කරලා සිද්ධාන්ත ධර්ම කියා දෙනවා, පෙන්වා දෙනවා. මෙන්න මේ න්‍යාය ධර්මය මේ සිද්ධාන්තය අතර ක්‍රියාත්මකුනේ කියලා දැක්ක හැකි. ඊට පස්සේ මුලින් උපමාවක් අරගෙන එකින් එක සැපයි සැපයි කියපුවා යථාර්ථය දැනගන්න ක්‍රමේ බලන්න ඕනේ. දැන් අපි හිතමු තරුණ කාලයක් තියෙනවා. ඒ පින්නතුන් විදිහින් ඒ කාලේ අධ්‍යක්ෂක වෙයි ඉන්නවා, අධ්‍යක්ෂින අය ඉන්නවා. මෙන්න මේ වගේ කාලයකදී මනවරණ ඉත්‍รียක් හෝ මනවරණ පුරුෂයෙක් හෝ ඉත්‍รียෙකුට පුරුෂයෙක් පුරුෂයෙකුට ඉත්‍รียක් වශයෙන් නැත්නම් තරුණ තරුණි කියනවා කාල සීමාව තුළ එකිනෙකාට හිත බැඳෙනා වූ කාලයක් වයස ස්වභාවයක් නැත්නම් ඒ ආකාරයෙන් තියෙන කාලයක් එනවා තරුණ කාලේ. මෙන්න මේ කාලේදී බොහෝම හිත බැඳෙන පිරිමියෙකුට කාන්තාවක් හෝ නැත්නම් කාන්තාවකට පිරිමියෙක් හෝ මේ ආකාරයෙන් ඇතුළට වැටුණා නම් මෙන්න මේ වෙලාවේදී හරි වටිනා දෙයක් හම්බ වෙලා තියෙනවා. මොකද කියන්නේ? ඒ වගේ සංකන්ද. මෙන්න මේ වගේ මහා වටිනා වස්තුවක් හැටියට හඳුන්වන ලොකු වටිනාකමේ ඉඳෙන් දරා ඉන්න යම් දෙයක් මේ ලෝකේ තියෙනවා. ඒ දේ ලැබුණොත් මට කොච්චර හොඳද? අනේ ඒ දේ මම කරගත්තොත්, මගේ කරගත්තොත් කොච්චර වැදගත් දෙයක්ද? මගේ වාසනාව නම් එහෙනම් හරි. මේ වගේ හිතන ඒ වගේ වටිනා දේවල් දකින කාලයක් එනවා. අන්න වටිනා වස්තුවක් හම්බ වුණා කියලා සෑ දවල් දෙකේ හිත ඉදින් ඉන්න එක වස්තුවක් එක කාලයක මේ උදාහරණයක් හිතලා බලන්න මේක යථාර්ථයි. දැන් මොකද්ද හම්බුනේ? අනේ වන් ඒකේ රංකඳ යාළු එකක් තියෙනවා. ඒක රංකඳ. ඒක ඔයකොල්ලා නැත්නම් ඔයි ජීවිතේ වැඩක් නෑ. මේ වගේ දෙපැත්තම කතා කරනවා. දැන් ඔය සංකඳන් දෙකන් දෙකේ අපි දැක්ක සංකඳන් දෙකේ සංකඳන් තිබුණා. අපි මොනවාරද සංකඳ කිව්වේ? අපි නැවතිලා හිටලාද කිව්වේ නැත්නම් ඇත්ත වශයෙන්ම සංකඳක් හිටලා කිව්වද? පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. දැන් අපි දැක්කද ඒ සංකඳ කියලා අපි නිගමනය කරපු තරුණයා හෝ තරුණිය හෝ ඒ දැනත්තා අයත් කරගන්න බලාපොරොත්තු වෙන ආකාරයෙන් ලැබුණා නම් මට දුකක් ලැබුණා කියලා නිගමනය කරයිද? එන්නම් මට සැප දෙයක් ලැබුණා, මම බලාපොරොත්තුවක් හිත වුණා කියලා සතුටු වෙයි. අන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. ඔන්න ඔතෙන්දී අපි හොයා ගන්න ඕනේ හැඟවිලා තිබිච්ච දුකක් තිබුණා. අන්නේ හැඟවිලා තිබිච්ච දුක සැප ස්වභාවයෙන් අපි රැවැට්ටුවා. මෙන්න මේක හොයලා බලන්න ඕනේ. විමර්ශනය කරලා එකින් එක විග්‍රහ කරලා බලන්න ඕනේ. මේ ඇතුළත තිබෙනා වූ විවිධත්වයේ හරියට දර්ශනය කරන්න ඕනේ. එන්න විදර්ශනය කරලත් බලන්න ඕනේ. කොහොමද බලන්නේ? දැන් අර හරි ලස්සනයි කියලා හිතන් ප්‍රියමනාපයි කියලා තරුණෙක් හෝ තරුණියක් කෙරෙහි එකිනෙකා කෙරෙහි ඉඳ වැඳුණා නම් අන්නේ වස්තුව නැත්නම් ඒ පුද්ගලයා වෙන් කරලා ආලා බලනවා. මේ තැනත්තා පිළිබඳව වටිනාකම මිල කරනවා නම් ඔබට කොච්චර මිල කළ හැකිද? මට මිල කරන්න බෑ. ඒ තරම් වටිනා වස්තුවක් මට ඕනේ.
නැත්නම් මගේ සියදිවි හානි කරගන්නවා. මෙන්න මෙතෙන්ද කරන්න පුළුවන්. මිලකල නොහැකි වස්තුවක් හදියලා මෙන්න මෙහෙම අපි නිගමනයක් කරගන්න අවස්ථාවක් තියෙනවා. එහෙනම් අපි පොඩ්ඩක් ඉඳපො වර කිරලා බලන්න කියනවා. මේ වටිනා වස්තුවේ කිලෝ කීයද? 40යි 50යි 55යි ගමන්නේ කීය හරි. වර කිරලා බලලා අන්තිම මිම්මටම කිරලා බලලා කියනවා. මෙන්න මෙච්චර බරයි. එහෙනම් ওই ටික නේද මේ වටිනවා කිව්වේ? මම පොඩි දෙයක් කරලා දෙනවා. මොකොත් 아무ත දෙයක් කරන්න දෙයක් නැහැ. වරෙන් පොඩ්ඩක්වත් මං අහකට ගන්නේ නැහැ. ওই වටිනා වර ටික ඔක්කොම ඔබට ලබා දෙනවා. පොඩ්ඩක් ඉන්න කියලා. ඔය අම්ලයක් හැර අම්ලයක් අරගෙන මොනවා හරි උළුන් කෑල්ලක හරි එදි කෑල්ලක හරි අරගෙන අතුල්ලන අර මූණේ තියෙන පැහැපත් හන්දරිය ගැලවිලා යන ආයතනය බැලුවට පස්සේ මොකද කරන්නේ? ඒ තියෙන හොද කරගන්නත් බෑ. අර ඇටිත් ගහපු එකනාගේ මූණ කියන්නේ අන්න ඒ වගේ වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? හොද කරලා ගෙනාරුවාද හැමතැනම ලප කැලල් ගොඩක් තියෙනවා. දැන් එක කියනවා අර හන්කඳ මගේ හන්කඳ කියලා කිව්ව කෙනා ළඟට එනහල්ලා මොකද කරන්නේ? අර මූණේ අංකඩේ ගිය මූණේ එක එක විදිහට කැලල් හැදිච්ච මූණ තියෙන පුද්ගලයා ගෙනහල්ලා මෙන්න ඔයා ඉල්ලපු රංකන්ද දැන් බාර ගන්න කිව්වොත් දැන් මොකක් කියයිද? නෑ නෑ කිරලා බලන්න ඕකෙන් අඩු වෙලා නෑ එක මංචාරියක්වත්. එහෙනම් ඕකෙන් පොඩ්ඩක්වත් අඩුද කියලා බලන්න. ඕම් බලාපොරොත්තු තියෙලුම කිව්ව රංකන්ද ළඟට ආවා. බාර ගන්න කිව්වොත් දැන් මොකද කියන්නේ? අපෝ මලයක් ආවාගේ මල යස්සනේ වාගේ මට නම් දැන් කොහොමත් එපා. ඉන්නේපා ඉන්නත් එපා මේ පැත්තට. මොකද උනේ? එහෙනම් අර තිබිච්ච හෙත් ටිකක් තියෙනවා, ලොම් ටිකක් තියෙනවා, නියපොතු ටිකක් තියෙනවා, දත් ටිකක් තියෙනවා, හමක් තියෙනවා, මතුත් තියෙනවා, නහරක් තියෙනවා, ඇටක් තියෙනවා, ඇටමිදුළු තියෙනවා, වකුගඩුත් තියෙනවා, මේ ආකාරයෙන් අර දිත්තේ ආකාරයෙන් කිව්ව කෑලි ටික ඔක්කොම එක ඉතෙල්ලා තියෙනවා දැනුත් තියෙනවා. එහෙනම් ඉතෙල්ලා හිත වැදගත්ti අර දිත්තේ ආකාර කෑලිෙන් හදගත් අර කිලෝ 40 50 ආදී වශයෙන් බර කිරපු ওই ටිකමයි සංකන්ද කිව්වේ. නැත්නම් මැරෙන්න දැගලුවේ. දැන් මොකද වෙලා තියෙන්නේ? ඒ ටිකමයි පා වෙලා තියෙන්නේ. එහෙනම් කල්පනා කරලා බලන්න අපි අර එකතු කරගන්න එක්ස් කරගන්න හදලා තියෙන්නේ කැප ගොඩක් කියලා හිතා ඉඳලා තියෙන්නේ කුමකින්ද? එක්තරා මායාවක් තිබුණා ලස්සන කියන මායාවක්. ඔන්න ඔය මායාවක් తాවකාලික උපනම් වලවත් මදු කරලා දුන්න නිසා ඒකට කොටු වෙලා තිබිච්ච වැඩක් නැති හරයක් නැති ගොඩක්ම අපි සංකඳා කියලා බාරගත්තා. එහෙනම් මෙන්න ලෝකයාට අහු වෙලා තිබිච්ච නැති දුක දැන් මොකද කියන්නේ? සංකඳා කියලා බාරගත්ත වෙලාවෙ නම් හරි වාසනාවක් සම්පත්තියක් හම්බුණා කියලා බාරගන්න කැමති. අර කියන්නව මායා දර්ශනේ අහ කරලා බාර දුන්නා අර ටිකම දැන් නම් කියනවා මට උනේ මහා කර්මයක් මහා දුක් ගොඩක් මට බාර ගන්න සිද්ධ වුණේ. මොන පාපයක්ද මං කරලා තිබුණේ කියලා ඒ පැත්තේ අදහන විශ්වාස කරන අය එහෙම කියනවා. එහෙම නැත්නම් මට නම් දැන් කොහොමවත් ඕනේ නැහැ කියලා. ඒකෙදි අලකිරනවා, එපා වෙනවා, දුක් වෙනවා. දැන් අර ලක්ෂණ කියන එක අහ කරලා දුන්නොත්. එහෙනම් හිතලා බලන්න අපි හැම දෙයක් තුළම මායා දර්ශනයක් කාලීම කරනවා. මොකෙන්ද? 아무තු දෙයකින් නෙමෙයි. ඒ හංකඩේමයි ඔක් නැන්විලා හරි ලක්ෂණ ඕන කිව්වේ. එහෙනම් මූලේ මොනවද දැක්කේ? හංකඩයක් ඔප් නැන්විලා, ඔප් නැන්විච්ච හංකඩෙන් හම්බන්දිලා විහිදිච්ච ආලෝකය සමග එකතු වෙලා අන්න ආලෝකය නිසා හටගත්ත පරාවර්තනයේ වෙච්ච ආකාරයක් දැකලා ඒ ආකාරයේ දුන්න රොඩු ගොඩ වදාගත්තා හරි වටිනා දෙයක් කියලා. එහෙනම් මෙන්න මේ වගේ ඒ එකක් විතරයි කිව්වේ. ඔවගේ යම්කිසි සංගීත භාණ්ඩයක් තියෙනවා. මොකද කරන්නේ? නාදෙ බොහොම හොඳයි. ඒ භාණ්ඩේ හරි වටිනා එකක් කියලා ගේනවා. අර දෙන නාදෙ නැති වෙලා ගියා නම් දැන් ඉතින් මොකද කරන්නේ? පැත්ත කර දාන්න. වටිනාකම ඉවරයි. ඇඳුමක් ගේනවා හරි හැඩයි කියනවා. ඒකෙම තිබිච්ච උපමට්ටමක පැවිදිලා එක පරිස්සම් කරනවා. ඒ උපමට්ටම නැති වෙලා ගියාන්නේ පේද්දු නා නැත්නම් ඒ ආදිවාසීන් කියනවා අඳුර වෙලා ගියා කියනවා. ඊට පස්සේ දැන් ඉතින් ගමනකට අදින්නත් බෑ වැඩක් නෑ කියලා. අර ඇඳුම පැත්ත කර දානවා. එහෙනම් මොනවද අපි අරගෙන තියෙන්නේ? ප්‍රියයි මනාපයි යහපතයි කියලා ගත රොඩු ගොඩවල් ටික ප්‍රිය මනාපාකාරයෙන් හඟවලා දුන්නේ කුමකින්ද? ඒවා වටා බැඳී තිබුණ ලස්සන, සුවඳ, රස, මුදු පහස,
මේ ආදී වන්නාව මායා ස්වභාවයන්ගේ ඒ වැයම උපමෙන් විච්ච මායා ස්වභාව. එහෙනම් මෙන්න මේ දේ තමයි දැක්කින් නැති හරියක් තිබුණේ. අපි හිතලා තිබුණ නැත්තේ උන් ඔය ටික. ඇත්ත ඇති ආකාරයෙන් බලන්න තියෙද්දි අපි ඇත්ත ඇති ආකාරයෙන් හිතලා තිබුණේ නැහැ. මෙන්න මේ නිසා අපිට මොකද සිද්ධ වුණේ? ඇත්ත ඇති ආකාරයෙන් නොහිතපු නිසාම මුලාවට වැටලා අපි මේ මුලාවෙන් කොටු වුණා. හරියට විලීකොක්ක ගහලා හැමක් ගහලා විලීකොක්ක ඇතුලේ දාපුහා මාළුවා හැම කන්දෙම ගහපුහා විලීකොක්කේ පැටලෙනවා වගේ දුක් ගොඩක් ගොඩ ගහගෙන දුක් ගොඩකට පැටලෙන්න සිද්ධ වුණා. ඔන්න ඔය ආකාරයෙන් මේ බැඳීම උඩ එන අර මායා දර්ශනයේ පැටලීම නිසා දැන් මේ වගේ හදාගත්ත ගොඩවල් තමයි අපි ළඟ වැඩි හරියක් තියෙන්නේ. අය පොඩ්ඩක් හිතලා බලමු. අපි ළඟ යම්කිසි බඩු බාහිර ආදියක් තියෙනවනම් ඕව අපිට ලැබෙන මුල් අවස්ථාව කොහොමද අපිට ළඟා වුණේ කියන හොඳ එකක් ලස්සන එකක් හින්දාමයි ගෙනාවේ. හොඳ මටසිරු ස්වභාවයක් හින්දාමයි අරන් ආවේ. හැඩ වැඩති විච්ච නිසාමයි ගෙනාවේ. සුවඳති විච්ච නිසාමයි ගෙනාවේ. සාති විච්ච නිසාමයි ගෙනාවේ. මේ ආදී වශයෙන් අපිට ගෙනෙන්න හේතුව බලපුවාම ලස්සන, සුවඳ, රස, මුදු මොලොක් බව, ප්‍රබෝධයේ, වසගතාවේ, පවිත්‍රතාවේ මේ ආදී ස්වභාවයන්ගින් පෙන්වන මායා උපනැංවීම් තියෙනවා. අන්නේ ඒව දැකලා තමයි ගෙනහලා ගොඩ ගහලා තියෙන පර්ණ වෙච්ච බඩු ටික ඔක්කොම බලපුවාම හැම පර්ණ බඩුවක්ම ගේන්න හේතු වෙලා තියෙන්නේ ඔය තිබුණ මායාවෙන් වහලා තිබිච්ච නිසා. අන්න අපි රවට්ටපුදී රවට්ටපු මායාව ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි, මధుර ස්වභාවයෙන් යුක්තයි. හැබැයි ඒ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ කුමකද තිබුණි? වැඩක් නැති දුක්කර හේතු වෙන දුක් කරදර දෙන රොඩු ගොඩක් මුල් කරගෙන අන්නේවා වටා තමයි ඒවමයි ඔප්නම් වෙලා ඔය මායා දර්ශනේ මතු කරලා තිබුණේ. අන්නේ නිසා මායාවට හැවටෙන ලෝකයා මොකද කරන්නේ? අර දුක දුක් ගොඩ අරගන්නවා. සැපයි සැපයි කියලා අරගෙන තියෙන්නේ මොනවද? දුකට හේතු වෙන දුක් ගොඩ. එහෙනම් මෙන්න මේ ආකාරයෙන් අපි අරගන්නවා. මොකද්ද උනේ? ගයක් නිකන් ගයක් නෙමෙයි, ලස්සන ගයක්. අන්න ලස්සන කියන මායාවෙන් වහපු රොඩු ගොඩ අපි බලාපොරොත්තු වෙනවා. ලස්සන කෙනෙක්, ලස්සන කියන මායාවෙන් අපි රොඩු ගොඩක් බලාපොරොත්තු වෙනවා. එහෙනම් මොනවද තව තියෙන්නේ? ඔය ආකාරයෙන් හැඩයි වැඩයි සුවඳයි රසයි ආදී වශයෙන් කියන දේවල්, ලස්සන මල්වත්ත අරගෙන එනවා, හදා ගන්නවා, මල්වත්තක් හදනවා. හැබැයි රොඩු ගොඩක් තිබුණා ලස්සන කියන උපමට්ටමේ හවට්ටලා වහලා දාලා. මෙන්න මේ ආකාරයෙන් සුවඳ මල් කියලා අරගත්තා. මේවා හරි සුවඳ මල් જાති. එහෙනම් රොඩු ගොඩක් තුලින් මතුවලා තිබුණ සුවඳ කියන ස්වභාවයෙන් හවට්ටලා රොඩු ගොඩ පරිහරණය කරන්න මගේ සලස්සලා දුන්නා. එහෙනම් ගෙනහල්ලා තියා ඉන්නවා. හොඳ භෝග නිලා ගහ. හොඳ ලස්සන මල් ටික. අර කටු ගොඩක් තියෙන කටු අතු ටික ගෙනහල්ලා තියා ඉන්නවා. හරිම වටිනා දෙයක් කියලා. මොකක් නිසාද? මල හරි ලස්සනයි. එයා ලස්සන කියන මායාවෙන් වහලා කටු ගොඩක් ගෙන දුන්නා. මෙන්න මේ ආකාරයෙන් ලෝකයේ තුල මම කියන, මගේ කියන ගොඩක් හදලා ඒව හරි වටිනවයි කියන හැඟීමක් ඇති කරවලා ඒවැම උපමට්ටමක් ආස්වාද වශයෙන් ඉතින් අල්ලාගෙන අන්න ඒක හරි වටිනවයි කියන දෘෂ්ටියකටපත් වෙලා ලෝක සත්‍යය ප්‍රියමනාපයක් බලාපොරොත්තු වෙමින් අප්‍රිය අමනාප දේවල් ගොඩ ගහ ගන්නවා. හැබැයි ගොඩ ගහගෙන තියෙන ඔක්කොම බලපුවාම මොනවද? උත්සාහයෙන් වීරියෙන් ගොඩ නැගිය යුතු දේවල් ගොඩ නගලා තියෙන හිමයි, හදාගෙන තියෙන හිමයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒව අරන් ඇවිදිලා වෙහෙස වෙලා දුක් වෙලා මහන්සියලා තමයි දිනහල්ලා මම කරගෙන මගේ කරගෙන ඉඳාගෙන ඉන්නේ. ඊට පස්සේ ඒවට වෙලා තියෙන්නේ මොනවද? කොච්චර මම කරගෙන මගේ කරගෙන කැමතිසේ පවත්වා ගන්න හැදුවත් කැමතිසේ පවත්වා ගන්න බැරි වෙලා ඒව ඔක්කොම පරණ බලු බවට පත් වෙලා දෙවිලා ගිහිලා පැත්තකට දාලා එහෙනම් මොකද්ද සිද්ධ වුණේ? බලාපොරොත්තු ඉත වෙලා නැහැ. එහෙනම් මොකද්ද බලාපොරොත්තු තිබුණේ? ඒවා මට කැමති ආකාරයෙන් මා කැමතිේ පවත්වා ගන්න ඕනේ. මේකයි තිබුණ බලාපොරොත්තුව. මොකද සිද්ධ වුණේ? කැමතිේ පවත්වා ගන්න බැරි වෙච්ච එකයි සිද්ධ වුණ කාරණේ. හිතේ තිබුණේ මොකද්ද? කැමතිේ පවත්වා ගන්න. ඇයි කැමතිේ පවත්වා ගන්න උනේ? ඔය ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ දැකලා ඒකට වසඟ වෙලා ඒ ආකාරයෙන් පවත්වා ගන්න උත්සාහ කළා. ධර්මතාවයේ මොකද්ද? යමක් හටගත්තා නම් ඒක විපරිණාමයටපත් වෙනවා, ඒ සත්‍යය වෙනස් වෙලා යනවා, ඒ ආකාරයෙන් වෙනසිලා යනවා. මෙන්න මෙහෙම ස්වභාවයක් තියෙනවා. අපි ප්‍රියයි මනාපයි යහපතයි කියලා නිගමනය කරන හැම වස්තුවක
එහෙනම් මොකද්ද සිද්ධ වුනේ? අන්නේ උරුම කරගත්ත ධර්මතාවයක් ඒකේ උරුම නිසා අපි කියනවා ලෝකයේ අනිත්‍ය ධර්මතාවයෙන් යුක්තයි. එහෙනම් විපරිණාම ධර්මතාවයෙන් යුක්තයි. මෙන්න මේක ඇත්තද කියලා පොඩ්ඩක් ඉස්සෙල්ලා බලන්න ඕනේ. ඉස්තිර නැති ස්වභාවයක් තියෙනවා. ඉවර විපරිණාමයේ තේවත් පරිවර්තන වෙන ස්වභාවයක් තියෙනවා. අපි කැපයි කියන දුකයි කියන සෑම සියල්ලටම ඔන්න ඔය ධර්මතාවයේ උරුමයක් තියෙනවා. එහෙනම් මෙන්න මේක ඇත්තද මේ කියන කතාව? මේක විද්‍යා සිද්ධාන්තයක්ද? මෙන්න මේක හිතලා බලන්න ඕනේ. මේක බුදුදහමේ බුදුහාමුදුරන් එකක් කියලා ගන්න අදහස පැත්තකින් තියලා මහා විද්‍යාත්මක සිද්ධාන්තයක් ඉදිරිපත් කරලා තියෙනවා. කිසිම ජාති කුල ආගම් වේදාදියක් නැතුව තේරුම් ගත යුතු ප්‍රමයක් දීලා තියෙනවා. මොකද්ද? මොනවා හරි මේ ලෝකේ හටගන්නේවා තියෙනවා නම් මේ ප්‍රියයි මනාපයි යහපතයි කියලා මම කරගන්න මගේ කරගන්න බලාපොරොත්තු දේවල් තියෙනවනම් ඔය හිතා ඉන්න හැම දෙයකටම උරුම ස්වභාවයක් තියෙනවා. ඒකේ ධර්මතාවයේ මොකද්ද? පරිණාමයේද ඒවත් ඒකේ තියෙන ආකාරයේ තව ආකාරයේද මෙහෙම පත් වෙලා ගිහිල්ලා ඒක වෙනසිලා යනවා. ඒකේ ස්වභාවය ඒකයි. එහෙනම් එහෙම ස්වභාවයක් ඇත්තා වූ දේවල් තමයි අපි අපිට ඕන විදිහට පවත්තන්න අරගෙන තියෙන්නේ. එහෙනම් අපි දුකට අපට ඕන හැටියට ලෝකයේ මොනවා හෝ අපි පවත්තන්න බලාපොරොත්තු වුණා නම් අපි කොච්චර ප්‍රිය කළත් මනාපදයක් හැටියට සැලකුවා ඒ දේවල් පිළිබඳව අපි කොයිතරම් අපිට ඕන හැටියට පවත්තන්න බලාපොරොත්තු හිටියත් ඒ වාට උරුම ධර්මතාවයක් තියෙනවා. අන්න ඒක වළක්වන්න පුළුවන්කමක් ආටවත් නැහැ. ඒකේ ಜಾති ભેදයක්, කුල ભેදයක්, ආගම් ભેදයක් නැහැ. හැම දෙයකම පොදු ධර්ම නියමයක් තියෙනවා. නැත්නම් විද්‍යා සිද්ධාන්තයක් තියෙනවා. මොකද්ද? විපරිණාමයේ කරා යනවා. තිබුණ ආකාරයෙන් පවතින්නේ නැහැ. එහෙනම් ඒ ධර්මතාවයේ දකින්නකොට මොකද වෙන්නේ? සැප දෙයක් තෝක ලැබෙනවා. දුක දෙයක් තෝක ඔය ආකාරයට. යමත් සැපයි කියලා අපි නිගමනය කරගෙන හිටියත් ඒ දේක ස්වභාවයත් විපරිණාමයට පත් වෙනවා, වෙනසෙනවා. ඒ වගේම යමක් දුකයි කියලා අපි නිගමනය කරගෙන හිටියත් ඒකත් විපරිණාමයට පත් වෙනවා, වෙනසෙනවා. පිටින්දී වාග් වැදගත් දෙයක් හිතලා බැලිය යුතු දහමක් දෙනවා. මොකක් නිසාද? යමක් ස්ථිර නැද්ද? ඒක දුකයි කියන යම්කිසි අදහසක් අපි දරලා තියෙනවා මේ කාලේ වෙනකොට. යමක් ස්ථිර නැත්නම් ඒක දුකයි. යදානිච්ඡං සං දුක්ඛං. මෙන්න මේ කාරණේ වෙද්දී හොඳින් තෝරගන්න ඕනේ. හැබැයි කලබල වෙන්නේ නැතුව අදහස ටිකක් හිතලා බලන්න පුරුදු වෙන්න ඕනේ. මොකක් නිසාද? යමක් ස්ථිර නැද්ද? ඒක දුකයි කියන විද්‍යා සිද්ධාන්තයක්ද කියලා අපි බලන්න ඕනේ. ඒ අදහස ගත්තොත් යමක් විද්‍යාවක් නම් ඒක විද්‍යානුකූල සිද්ධාන්තයක් නම් අපි බය වෙන්න අවශ්‍ය නැහැ. ඒ පිළිබඳව කතා කරලා ඒක බොරු කරන්න පුළුවන්කමක් කවදාවත් නැහැ. ඒක ඇත්ත නම් ඒ කියන්නේ අපිට කම්පා වෙන්න කිසිම උවමනාවක් නැහැ. එහෙනම් හොඳින් තේරුම් අරගෙන බලන්න ඕනේ. අපි මොකද්ද බලන්නේ? යදානිච්ඡං තං දුක්ඛං කියන මේ වචනේ අද අපි සිංහල භාෂාවට පරිවර්තනය කරලා දකින ආකාරයෙන් අපිට ධර්මාභෝධයේ කොච්චර පිටුවහලක් තියෙනවද? එහෙනම් අඩුපාඩුවක් එහෙම උතු යසී තියෙනවද? මෙන්න මේක හිතලා බලන්න පුරුදු වෙන්න ඕනේ. යමක් ඉස්තිර නැද්ද? ඒක දුකයි කියලා අපි මේ විදිහට තෝරාගත්තාම ඉස්තිර නැති එක හැබෑව. ඉස්තිර නැති එක ලෝක ධර්මතාවයක් බවත් ඇත්ත. ඒක අපිට කිසිම විද්‍යානුකූලව ඒක එහෙම නෙමෙයි කියන්න බෑ. යමක් ඉස්තිරව අවුත්න යමක් කියන්නේ මොනවද? ඇහැ රූපේ කන ශබ්දේ දිව රසේ නාසයේ ගන්ධයේ ශරීරයේ පොට්ටබ්බේ මන ධර්ම කියන මෙන්න මේ කාරණා ටික තමයි මම කිව්වෙත් මගේ කිව්වෙත් ලෝකයා මගේ ආත්මයා කියලා බදාගත්තා නම් බදාගෙන ඉඳ හැදුවේ. නැත්නම් ලෝකයා ආසාගලේ ඔන්න ඔය කියන පොදියට. ඔය පොදිය මම කරගන්න තමයි ලෝකයා දඟලන්නේ. ඕ වගේම පොදි මගේ කරගන්නයි දඟලන්නේ. එහෙනම් අසහනේ තියෙන්නේ කිමක් නිසාද? ඕවා මම කරගන්න ඕනේ මම කරගන්න බැරුව. මගේ කරගන්න ඕනේ මගේ කරගන්න බැරුව. මට එපා කියන දේ අයින් කරගන්න බැරුව. මගේ නෙමෙයි කියන්නේ එහෙම කිලා හරියන්නේ නැහැ මේක ඔබ වග කියන්න ඕනේ කියලා මේ ආදි වශයෙන් කොටු කරපු. මෙන්න මේවා නිසා අපි අසහනයකටපත් වෙලා ඉන්නවා. එහෙනම් අපි දකින්න ඕනේ ඇස කන දිව නාසය ශරීරය මන කියන මේ ටික. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධර්ම කියන මේ ටික.
මෙන්න මේ ධික තුල හටගත්තන යම ඒ වට උරුමයක් තියෙනවා විපරිණාමයටපත් වෙනවා වෙනසිලා යනවා එහෙනම් මේක තමයි ධර්මතාවය හැබැයි ධර්මතාවයේ දැක්ක පළියෙට දුක්ඛ ආර්ය සත්‍යය තව අවබෝධ වුණේ නැහැ එහෙනම් යමක් ඉතිර නැද්ද ඒක දුකයි කිව්වට අපිට අවබෝධ වෙන්න කාරණයක් ඔතන අඩුපාඩුවක් තිබුණා මොකද්ද යමක් කියන ඔය ඔක්කොම ටිකයි අපි ඉස්සෙල්ලා කිව්ව ටික ඒ ටික ඉස්තිර නැත්නම් ඒක දුකයි කියලා ගත්තහම ඔය ටිකේම තමයි අපිට යමක් කියන ඒවාට අයිති වෙන සියලුම ගොඩවල් තියෙන්නේ යම් යම් ಜಾති ලෝකේ තියෙනවා කිස් ಜಾති ලොක් ಜಾති නියපොතු ಜಾති දත් ಜಾති මේවත් ಜಾති ඉපදින ඉපදින අත්බැව් කියනවනම් ඒවත් එක්තරා ಜಾති කොට්ටාසයක් පමණයි සජීවී ಜಾතිත් තියෙනවා අජීවී ಜಾතිත් තියෙනවා දැන් අපි විග්‍රහ කරගන්න වෙනවා ಜಾති දුක ගැන කියනකොට ಜಾති වි දුක්ඛා කියනකොට ඉපදීම දුකයි කියලා විතරක් අපි අරගත්තහම අපිට වැටහිලා තියෙනවද ಜಾති ටිකවත් ඔක්කොම අපි හිතුවේ නැති හැරියක් අහු වෙලා තියෙනව උතන ಜಾති වලට කොහොමද අහු වෙලා තියෙන්නේ මොන මොන ಜಾතිද මේ ලෝකේ තියෙන්නේ අජීවී ಜಾති තියෙනවා අජීවී ಜಾති තියෙනවා එහෙනම් අපි ಜಾතියක් අටගත්තහම ජරාවටපත් වෙලා මරණයටපත් වෙනවා කියන අදහසත් අහලා තියෙනවා ඒකත් විද්‍යානුකූල ඇත්තක් මේ ලෝකේ මොනෝhari ಜಾතියක් අටගත්තොත් ඒකේ විපරිණාමයක් නැත්නම් ජරාවටපත් වීමකුත් දකින්නවා ඒක මරණයටපත් වීමකුත් නැත්නම් ඒක වෙනසී යාමකුත් දකින්නවා මේක බොරුවක් කියලා කාටවත් කියන්න බෑ මේක ආගමික වශයෙන් හෝ ಜಾති කුලාගම් වශයෙන් හෝ අහවල් අහවල්ලාට මෙහෙමයි කියලා බේදෙකුත් නැහැ. කවුරු ළඟ තියෙන ಜಾතිවලත් උරුමය ඕකයි. එහෙනම් දැන් මේ ಜಾති ගැන විග්‍රහ කරනකොට අපිට ගා පුරුල් ලෝකයට වහින්න සිද්ධ වෙනවා. මේ ಜಾති මොනවද කියලා හොයාගන්න. පුරුල් පරික්ෂණයක් කරලා වහින්න වෙනවා. එහෙනම් බුදු පියාණන් වහන්සේ පෙන්නපු මේ ධර්මයේ තුලම හොඳට කියුම් ಜಾති විග්‍රහ තියෙනවා. එක තැන කරපු එක විග්‍රහයක් විතරක් අරගෙන සියල්ලටම ඒදී වෙන් කරලා හිටන්න නැත්නම් පොදු කරලා අරගන්න බෑ. ඒ ඒ දේවල් හටගත්ත ආකාරයේ ඒ ඒ දේවල් විපරිණාමයටපත් වෙන ආකාරයේ ඒ ඒ දේවල් වෙනසෙන ආකාරයේ එකින් එකට වෙනස් වෙනස් ආකාරයෙන් යුක්තයි. ඒකා එක තැනක ಜಾති පෙන්වපු දෙනකදී මෙන්න මේකයි ಜಾතිය මේකයි ජරාව මේකයි මරණය කියලා මේ ශරීරයක් මුල් කරගෙන එන්නපු අවස්ථාවක් මුල් කරගෙන සියල්ලම එහෙමයි කියලා ගන්න ගියොත් එහෙනම් වෙනේවා ಜಾති නෙමෙයි මෙච්චරයි ಜಾති කියලා සීමා කරන්න ගියොත් අපි දහම් නුවණින් විමර්ශනය කරලා ಜಾති හොයාගෙන නැහැ එහෙනම් අපි තවදුරටත් විමර්ශනය කරලා බලනකොට මේ මහා විද්‍යාඥා දුන්න සිද්ධාන්ත අදත් මේ ත්‍රිපිටක ධර්මයේ හැටියට අපිට දකින්න ලැබෙනවා ඒවා අපි හාරලා අවුස්සලා ගන්න ඕනේ ධර්ම න්‍යායට අනුකූලව ಜಾති හොයාගන්න ක්‍රම මොන මොන ಜಾතිද තියෙන්නේ එහෙනම් ಜಾති වි දුක්ඛා කියන වචනේ හොයන්න ඉස්සෙල්ලා ඒ ಜಾති දැනගෙන ඉන්න ඕනේ ಜಾති යම් තැනක ඇත්නම් තමයි ජරා මරණ වෙන්නේ ಜಾති යම් තැනක නැත්නම් ජරා මරණ වෙන්නේ නැහැ කියන මෙහෙමත් සිද්ධාන්තයක් තියෙනවා දැන් මේකත් සම්පූර්ණ ඇත්ත මොන මොන ಜಾතිද තියෙන්නේ දැන් මේක විග්‍රහ කරගන්න වෙනවා මොකද මේ දුක්ඛාරය සත්‍ය ඒකාන්තයෙන් විග්‍රහ කරලා තේරුම් ගත්තේ නැත්නම් මේක වැටහින්නේ මේ ටික වැටහුන්නේ නැත්නම් හරියට හදවත ක්‍රියාත්මක වෙන්නේ නැතුව වාගේ තමයි සත්‍යයේදී මොකද වෙන්නේ මේ ටික වැටහුන්නේ නැත්නම් සිද්ධ වෙන දේ එකයි එහෙනම් ක්‍රියාත්මක වෙන්න නම් වැටහෙන්න ඕනේ අන වැටහීම ලබා ගන්න අවස්ථාවටපත් වෙන්න ඕනේ කොහොමද මේ වැටහීම ලබා ගන්නේ එහෙනම් බුදු පියාණන් වහන්සේ දේශනා කළේ විද්‍යා සිද්ධාන්ත නිසා ඒව කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. උන්වහන්සේ මහා විද්‍යාඥයා නිසා අනුනකර දේශනා කළා තියෙනයි විද්‍යා සිද්ධාන්ත. අන්න ඒ තුලින් අපි තේරුම් අරගන්න ඕනේ. උන්වහන්සේ පෙන්වා දුන්න විද්‍යා සිද්ධාන්ත වලට අනුව මේ ಜಾති කියන ඒවා මෞඛයෙන් උපදින හේගෙන විතරක් සීමා කරලා තියෙනවද නැද්ද කියලා. අන්න ඒ විද්‍යා සිද්ධාන්ත තුළින් අපිට දකින්න පුළුවන් ඒ ත්‍රිපිටක ගහම් පොත් පරිශීලනය කිරීමේදී එහෙම අර්ථ ඇති දහම් කතා අහුවෙන මේ ಜಾති ජරා මරණ පෙන්වන එක අවස්ථාවක
මෙතේ ගැඹුරුණක් මේකේ ගන්න වෙනවා විග්‍රහ කරලා තේරුම් ගන්න බලාපොරොත්තු වෙන්න වෙනවා. බුදුයන් වහන්සේ දේශනා කරපු දැනක් තියෙනවා. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංඛාර වේ යන යමක් ඇද්ද? ඒ සංඛාරයන්ගේ જાතියයි. එහි මේරීමක් ඇද්ද? නැත්නම් එහි වැහැරීමක් ඇද්ද? ජරාවයි. එහි වෙනසීමක් ඇද්ද? මරණයයි. සංඛාර ප්‍රත්‍යයෙන් විඥාන වේ යන යමක් ඇද්ද? ඒ විඥානයන්ගේ જાතියයි. එහි වැහැරීමක් ඇද්ද? ජරාවයි. එහි වෙනසීමක් ඇද්ද? මරණයයි. විඥාන ප්‍රත්‍යයෙන් නාම රූපේ වේ යන යමක් ඇද්ද? ඒ නාම රූපයන්ගේ જાතියයි. එහි වැහැරීම ජරාවයි. එහි වෙනසීම මරණයයි. නාම රූප ප්‍රත්‍යයෙන් සලායතන වේ යන යමක් ඇද්ද? ඒ සලායතනයන්ගේ જાතියයි. එහි වැහැරීම ජරාවයි. එහි වෙනසීම මරණයයි. සලායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශ වේ යන යමක් ඇද්ද? ඒ ස්පර්ශයන්ගේ જાතියයි. එහි මේවීමක් ඇද්ද? එහි වැහැරීමක් ඇද්ද? ජරාවයි. එහි වෙනසීමක් ඇද්ද? මරණයයි. මේ ආකාරයෙන් සලායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශ වේ, ඒ වගේම ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා වේ යන යමක් ඇද්ද? වේදනාවන්ගේ જાතියයි. එහි වැහැරීමක් ඇද්ද? ජරාවයි. එහි වෙනසීමක් ඇද්ද? මරණයයි. වේදනා ප්‍රත්‍යයෙන් තණ්හා වේ යන යමක් ඇද්ද? තෘෂ්ණාවන්ගේ જાතියයි. එහි වැහැරීමක් ඇද්ද? ජරාවයි. එහි වෙනසීමක් ඇද්ද? මරණයයි. සංඛා ප්‍රත්‍යයෙන් උපාදාන වේ යන යමක් ඇද්ද? ඒ උපාදානයන්ගේ જાතියයි. එහි මේරීම, එහි මේරීම, එහි වැහැරීම ජරාවයි. එහි වෙනසීම මරණයයි. භව ප්‍රත්‍යයෙන් જાති වේ යන යමක් ඇද්ද? ඒ જાතියින්ගේ જાතියයි. එහි වැහැරීම ජරාවයි. එහි වෙනසීම මරණයයි. මේ ආකාරයෙන් ජරා මරණයන්ට ඔය පටිච්ච සමුප්පාද කතාවෙන් දෙන්නපු අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා පන්නා උපාදාන භව ජාති කියන්නේ මේ සියල්ලම දාලා පෙන්නලා තියෙනවා. එහෙනම් මේවා එකක් මෞඛිතෙන් උපදින ජාති විතරක් අරගෙන ජාති දුක්ඛය ගැන කතා කරන්න බෑ. පොදිම තේරුම් ගන්න ඕනේ මේ ආකාරයෙන් බුදු පියාණන් වහන්සේ පෙන්නපු ජාති වලට තවත් ආකාරයකින් විග්‍රහ කරගන්නවා නම් ගත් ජාති වැල් ජාති කියලා තියෙනවා. සත්ව ජාති වශයෙන් වෙන් කරලා තියෙනවා. එක එක සතාගේ කොටස් ජාති වශයෙන් කෙස් ජාති, ලොම් ජාති, නියපොතු ජාති, දත් ජාති, මෙහෙමත් ජාති වෙන් වෙනවා. මොනවා හෝ හටගත් යම් කිසි ජාතියක් ඇත්නම් ඒවට උරුමයක් තියෙනවා. මොකද්ද? ඒවැ ස්වභාවයේ වැහැරිලා යනවා, ජරාවටපත් වෙනවා, ඒක වෙනතිලා යනවා, ඒවා මරණයටපත් වෙනවා. මේක තමයි ධර්මතාවය කියන්නේ. ලෝක ධර්මතාවයේ ඕකයි. ওই தત્ත්වයේ ඉක්මවා වූ කිසිම જાතියක් අජීවී වේවා, අජීවී වේවා, මෙන්න මේක තියෙනවා, මේක විදයිස්වල් පටන් විනාශ වී දිනවා කියලා පෙන්වන්න පුළුවන් නම් එහෙම සිද්ධාන්තයක් නැහැ, විද්‍යා සිද්ධාන්තයක් නැහැ. එහෙනම් තියෙන විද්‍යා සිද්ධාන්තය මොකද්ද? හටගත්ත යමක් මේ ආකාරයෙන් හටගත්තා නම් ඒකේ වැහැරීමක් තියෙනවා, ඒක මරණයක් තියෙනවා, කෙලවර වීමක් තියෙනවා. එහෙනම් ස්ථිරව පවත්වන්න බෑ කියන ස්වභාවය ලෝක ධර්මතාවය. නැහ ඉස්තිර නැති නිසා දුකයි කිව්වනම් එහෙම අපිට කොටසයි අහු වෙන්නේ. දුකේ ඉන්නේ මොනවා ඉස්තිර නැත්නම්? මේ ලෝකේ අපි ඉස්සෙල්ලත් දෙන්නා දුන්නා බුදු පියාණන් වහන්සේ දුන් දහම් මාර්ගය අනුවම ලෝකයේ දුකෙම විතරක් නෙමෙයි තියෙන්නේ. ලෝකයේ සැප ස්වභාවයකුත් තියෙනවා, දුකට හේතුවකුත් තියෙනවා. ඒ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ යමකින් විද්‍යාමාන වෙනවනම් ඒ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ ලෝකයා අමනාප කරන එකක් නෙමෙයි, දුකයි කියලා ගන්න එකක් නෙමෙයි. එහෙනම් කොහොමද අපි කියන්නේ ලෝකයාට සියල්ලම ඉතිර නැත්නම් දුකයි කියලා? කොටසක ඉතිර නැති බව දුක කියලා දැනගන්න පුළුවන්. ප්‍රියමනාප ඒවා ඉතිර නැත්නම් ඒවා පිළිබඳ අපි අනේ මේක කැඩිලා බිඳිලා විනාශ වෙලා ගියානේ කියලා දුක් වෙනවා. මොකද අප්‍රිය අමනාප ජාති තියෙනවා. අප්‍රිය අමනාප ජාතියක් එහෙම වෙනසිලා ගියා නම් අපි සන්තෝෂ වෙනවද දුක් වෙනවද ඒකට? අන්න හිතලා බලන්න ඕන දැන්. එහෙනම් අපි යථාර්ථයේම දුක දැක ගන්න නම් දැනගත යුතු දෙයක් තියෙනවා. ඔය වදනේම තියෙනවා. මොකද්ද? ඉච්ඡසී නේ අනිත්‍යයි. අනිත්‍ය එක වදනයක්, අනිත්‍යතාව වදනයක්. හැබැයි භාෂා කතාව අනුව නම් මේ නිරුක්ති ගැන්වීමේ යම් වෙනසක් දකින්න පුළුවන්. අපි ඒක භාෂා කතාව අනුව නෙමෙයි මේ තෝරාගන්නේ, විද්‍යා කතාවක්. එන විද්‍යා සිද්ධාන්තයක් නම් හේතුඵල න්‍යායයට එකඟව අපිට වැටහෙන්න ඕන, පිළිගන්න ඕන. ඒකෝර අපි යම් කිසි අඩුපාඩුවක් තියෙනවා නම් ඒ විද්‍යාවට අනුකූලව සිද්ධාන්තය අයින් කරන්න බෑ. විද්‍යා සිද්ධාන්තයට අනුකූලව අපි අඩුපාඩු අපි හදා ගන්න ඕන. එහෙනම් මේකෙදි කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මොකද
කැමැතිසේ නැති නිසා දුකයි කියන එක අපි එක අදහසක් අරගෙන ස්ථිර නැති නිසා දුකයි කියන තව අදහසක් අරගෙන බැලුවොත් දැන් මේකෙන් කෝක වඩා යෝග්‍යද දුක වැටෙන්නේ කෝකෙද්ද වැඩියෙන් කියලා හිතලා බලන්න ඕනේ. කැමැතිසේ නැති නිසා දුක නම් ඒ ගැන කතා කරන්න දෙයක් නැහැ. කැමැතිසේ තියෙන නම් අපිට දුකක් නැහැ. කැමැතිසේ නැත්නම් ඒක දුකයි. එහෙනම් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ ස්ථිර නැත්නම් දුකයි කිව්වොත් අපි අකමැති දේවල් තියෙනවා. කැමැති දේවල් තියෙනවා ලෝකේ. මේ කැමැති අකමැති දේවල් සියල්ලම ස්ථිර නැත්නම් දුක දැවුවොත් අපි කැමැති දේවල් ස්ථිර නැත්නම් ඒක අපි දුකයි. අකමැති දේවල් ස්ථිර නැත්නම් අපිට හැමදෙයක්ම දුකයි. මේ සතර ගමනක් තියෙන ලෝකයක් තියෙනවා. මේ ලෝකේ ජීවිතයක් තියෙනවා. යම්කි දුක් විඳින ලෝකයක් ඉන්නවා. ඒ දුක් විඳින ලෝකයක ඒ විඳිනා වූ දුක යම් අවස්ථාවක ස්ථිර වුණා නම් එහෙම උර තනතුමක් තියෙනවාද? ඒක ස්ථිර නැති නිසා මේද අනේ කවදා හරි මේක ඉවරයි. මේ දුක ඉවර වෙන දවසක් තියෙනවා. ආවල් දවස එනකන් මේක විඳින්න තියෙන්නේ. අන්න අපිට නිගමනය කරගන්න පුළුවන්. අන්න එහෙම නිගමනය කරගත්තා නම් මොකද වෙන්නේ? අපිට පුළුවන්කමක් තියෙනවා ස්ථිර නැති නිසාම දැනෙන්න. මේ සංසාර ගමන ස්ථිර නම් එහෙම මොකද වෙන්නේ? අපිට නිවනක් තියෙනවා නිවන් දැකලා කෙලවර කරගන්න පුළුවන්. ස්ථිර නැති නිසාම අපි දකිනවා මේක ගෙවෙන දවසක් තියෙනවා. මතු ගොඩ නැගුවේ නැත්නම් මතු හට ගැනීමක් නැහැ. ඒ නිසා අපිට මේ පුරාණයේ තේවෙලායයි නවන්නත්ති සම්භවන් කියන නැවත හට ගැනීමේ නැත්නම් මතු සතර ගමනක් අපි ඉදිරි වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒ හේතුවෙන් දුකක් දකිනවා නිවනක් දකිනවා නිවනක් තේරුම් ගන්නවා කියලා මෙන්න මෙතෙන් දෙන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අපි දැනගන්න ඕනේ මොකද? ස්ථිර නැතිකම අපි ප්‍රියමනාප දෙයකට උරුමයි, අප්‍රියමනාප දෙයකට උරුමයි. වෙනසිලා යාම ප්‍රියමනාප දෙයකට උරුමයි, අප්‍රියමනාප දෙයකට උරුමයි. ප්‍රියමනාප දෙයක් වෙනසෙනවා නම් ලෝක සත්‍යය දුක් වෙනවා. අප්‍රියමනාප දෙයක් වෙනසෙනවා නම් සතුටු වෙනවා මිසක් දුක් වෙන්නේ කොහොමද? එහෙනම් මෙතින් දැනගන්න ඕනේ කොටසක් එකකින් තියෙනවා ධර්මයේ යථාභූතය ලබන්න නම් දුක තේරුම් ගන්න. කොටසක් දුක තේරුම් ගන්න මදි. අප්‍රිය අමනාප දේවල් මේකේ දුකයි කියලා දකිනවනම් ඒක ලෝකේ කවුරුත් දකිනවා. ප්‍රියමනාප දේවල් නැති වෙලා යනකොට ඒකත් දුකයි කියලා දකිනවනම් ඉති නැන්නම් ප්‍රියමනාප දේවල් නැති වෙලා යන එක දුකයි කියලා දකිනවා. එහෙනම් මොකද්ද සිද්ධ වෙන්නේ? අපි හිතපු නැති එක පැත්තක් තියෙනවා. මොකද්ද? අපි යම් ප්‍රියයි මනාපයි යහපතයි කියලා යමක් ඇතුළු කරන්න ගත්තා නම් අන්නේ ගත්තහම මොකද වෙන්නේ? අප්‍රිය අමනාපයෝ එක වැළඳ ගන්නවා. ඒ අප්‍රිය අමනාපයෝ වැළඳ ගන්නකොට මොකද වෙන්නේ? අන්න අපි කැමති නැහැ. අපි කැමති නැති වුණා සිද්ධ වෙනවා. අප්‍රිය අමනාප දේවල් වලින් වැළඳ ගත්තා නම් දුක් වෙන්නේ. නමුත් ඒක අපිට අයිස් කරන්න පුළුවන් කමක් නැහැ. අප්‍රිය අමනාප දේවල් වලින් අපි කොච්චර ප්‍රියයි මනාපයි කිව්වත් ඒවා වැළඳගෙන ඒ නිසා අපිට දුක් වෙන්න සිද්ධ වෙනවා. අපි කැමති නැති දේවල් අපි අකමැති දේවල් වලින් වහ ගන්නවා, පිරිවරා ගන්නවා. අපි කැමති දේ නෑ. උදාහරණයකින් අතුව විග්‍රහ කරලා තව තේරුම් ගන්න. එතකොට මොකද වෙන්නේ? කැමති දේවල් ගෙවිලා යනවා. ඒකත් ධර්මතාවය. කැමති දේවල් ගෙවිලා යනකොට අපි ඒකට කැමති නෑ. එහෙනම් මොකද වෙන්නේ? කැමති නැති දෙයක්මයි සිද්ධ වෙන්නේ ලෝකේ හැදගත්ත හැම දෙයකටම. හොඳයි කියන જાතිය වල කතාව නම් අපි බලාපොරොත්තු වුණා නම් ලෝකයේ හොඳයි කියන හැම જાතියක්ම කැමති සීනේ. එහෙනම් නරකයි කියන හැම જાතියක්ම කැමති සීනේ. එහෙනම් මොකද වෙන්නේ? නරකේවා වැළඳ ගන්නවා කැමති නැහැ. හොඳේවා ගෙවිලා යනවා ඒකවත් කැමති නැහැ. නමුත් කැමති නැති සීම හොඳේවා ගෙවිලා යනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙච්ච දෙයට නරක දෙයක් ඉතින් වට කරලා ඒක වැළඳ ගන්න. දුක එනවට කැමති නැහැ. සැප යනවට කැමති නැහැ. නමුත් කැමති නැති නමුත් දුක එනවා. කැමති නැති නමුත් සැප යනවා. එහෙනම් ඉච්ඡති නැති එකද කියනවා අනිච්ච. අන්න අපිට යථාර්ථයෙන්ම සියලු ආකාරයෙන් පූර්ණ වෙච්ච දුක වතහා ගන්නට අදහසක් ආවා. යමක් කැමති නැද්ද ඒක දුකයි. දැන් මේකට එහෙම කෑල්ලක්වත් අයින් කරන්න දෙයක් නැහැ. පොඩ්ඩක්වත් නැහැ. මුල යහපත්, මැද යහපත්, අග යහපත්, අර්ථ සාහිත්‍යයි ව්‍යඤ්ජන සාහිත්‍යයි සියලු ආකාරයෙන් පරිපූර්ණයි කිව්ව බුද්ධ දේශනාවක් තියෙන විද්‍යා සිද්ධාන්තයක් ඒකක්. යමක් ඇත්ත නම් ඒක ඔය ආකාරයි. එහෙනම් යමක් කැමති සී නැද්ද
ඒක දුකයි කියන මේ කියන අදහසින් මෙන්න මේ ටික අඩු කළ යුතුයි. ඔක එතකොටයි මේක සම්පූර්ණ වෙන්නේ කියලා කියන්න දෙයක් නැහැ. මේක තව එකතු කරන්න දෙයක්වත් නැහැ. තියල්ල ගැටි වෙලා තියෙනවා. එහෙනම් යම් කෙනෙකුට දුක දැනගන්න නම් යමක් කැමතිදී නැද්ද? ඒක දුකයි. මෙන්න මේක විග්‍රහ කරගෙන යන්න ඕනේ. කුමක් කැමතිදී නැද්ද? ඇත කැමතිදී නැහැ. එහෙනම් අන්න අපි දකිනවා. ස්ථිර නැහැ කියලා දකින්නට වැඩි දුක වැටෙන විශේෂ ක්‍රමයක් මේක හිතලා බලන්න. ධර්මයේ කිසිම ආකාරයකින් වාදකයක් අවුලක් වෙන්නේ නැහැ. යම් පිට්ටන් ලැබති තම්පි දුකන් කියන දෙතන කියන බැලුවත් කැමති නැත් කැමතිසේ යමක් නැත්නම් ඒක දුකයි කියනකොට අපි බලාපොරොත්තු වෙන ඇහැ කැමතිසේ තියනවද නැද්ද? කැමතිසේ නැත්නම් දුකයි. කැමතිසේ තියනවා නම් දුකක් නැහැ. කාටද කැමතිසේ තියෙන ඇහැ හම්බ වෙන්නේ? දෙද රෝග එනවා. කැමති නැහැ. ඇහැට අඳුර එනවා කැමති නැහැ. සුදු එනවා කැමති නැහැ. නමුත් එනවා. ඒ වගේම දෙනුම නැති වෙලා යනවා කැමති නැහැ. නමුත් දෙනුම නැති වෙලා යනවා. එහෙනම් මොකද්ද වෙන්නේ? ඇහැ හොඳට පවතිනවා නම් කැමති. නමුත් නොඑක ආකාරයෙන් විකෘති වෙලා යනවා. එතකොට අපි කැමතිේ පවතින සත්වෙ හිටින්නේ නැහැ. එහෙනම් මේ නිසා අපි අසහනෙටපත් වෙනවා. එහෙම අවස්ථාවකට ගොදුරු වෙන මොහොතක් මොහොතක් ගන්න. මෙන්න එහෙනම් මොකක් නිසාද අපිට උනේ? වටිනවයි කියනා වූ දෘෂ්ටියක යමක් අල්ලගන්න ගියාද? අන්නේ වටිනාකම යන්තරමඩ හිතෙන් දරාගත්තද? අන්නේ තරමට අකමැතියව එනකොට කැමැති ස්වභාවයේ දිවිල යනකොට අපි දුක් වෙනවා. මෙන්න අපිට හැඟවිලා තිබිච්ච දුකක් මොකේදී නම් මේ දුක දිවිලා තියෙන්නේ. වටිනවයි කියන නිගමනය කරපු ඇතුලේ දුක දිවිලා මිසක් ඒවැයි නිසා දුක මතුනේ ඒවැයි නිසා වෙන එකකින් නෙමෙයි. එහෙනම් අදට අවසරත් අපි මේ විස්තර කරගෙන ගියා. චතුරාර්ය සත්‍යයේ දුක්ඛාර්ය සත්‍යය පිළිබඳ විශාල විග්‍රහයක් කරගන්න ඕන නිසායි අද මේ ටිකිනුත් අපි නවත්තන්න වෙන්නේ. අපි ඉදිරියට බලාපොරොත්තු වෙනවා එකින් එක මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ වටිනා දහම් කාණ්ඩයන් විග්‍රහ කරන්නට. ඒ වගේම නිවන් දකින්න පරිච්ඡ නිවන් දකින්න හේතු වෙන්නා වූ ආකාරයෙන් ආර්ය අෂ්ටායික මාර්ගයක් තියෙනවා. සසල ගමනට හේතු වෙන්නා වූ ආර්ය අෂ්ටායික මාර්ගයක් තියෙනවා. ඔය ආර්ය අෂ්ටායික මාර්ග දෙක දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය කියන කුරුස විග්‍රහ වෙනකොට අපිට නිවන් දකින්න ආර්ය අෂ්ටායික මාර්ගයේ විග්‍රහ කරගන්න ලැබෙනවා. ඒක අපි දැනට භාවිතා කරන්නේ මොන ආර්ය අෂ්ටායික මාර්ගයේද? සසල පැවැත්මකට හේතු වෙන සුගතියට හේතු වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයක් මේ කාලෙ වෙනකොට පවතින්නේ. ඒදා මේ කාලෙදී නිවන් දැකීමට හේතු වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය වැහිලා තිබෙන බව බොහෝ කොට දකින්න ලැබෙන්නේ. ඉදිරි අවස්ථාවේදී අපි වටිනාම දහම් කාණ්ඩ වශයෙන් මේ දුක නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යය විග්‍රහ කරනකොට ඔය කියන ආකාරයෙන් දැනගන්න පුළුවන්කමක් ලැබෙනවා. අපිට අවශ්‍ය කරන නිවන් දකින්න දහම ඒක අපි ඉදිරියට බලාපොරොත්තු වෙමු. එවන් දහම් ගැන දේශනා විමර්ශනය ආදී සිද්ධ කරන්ට යාම් කිරු දිනාට යහපතක් වේවා. උදෝ ගුණේ ධම් ගුණේ සංග ගුණේ සිතමු නැන බල වඩෙමින් සදාහම් අසමු වටින දහම් යලිගෙන මතු කරමු නිවන් දකින මග වෙත හිත නමමු අහන කනෙද හරි ධම්මගෙයිවා නුවන යොමානුවනින් තිවේවා වටින දහම් අවබෝධි ලැබීවා සියලු සතෙට අම නිවන ලැබීවා සාදු සාදු